சிரஸ் எஃப்எம் தர்மாசனிய சமந்த சக்கவாலேசு அத்ரா கச்சந்து தேவதா சத்தம்மங் முனி ராஜஸ் சுனந்து சக்க முக்கதம் தம்ம சவன காலோ அயம் பதந்தா தம்ம சவன காலோ அயம் பதந்தா தம்ம சவன காலோ அயம் பதந்தா நமோ தஸ் பகவது அரஹதோ சம்மா சம்புத்தஸ் நமோ தஸ் பகவது அரஹதோ சம்மா சம்புத்தஸ் நமோ தஸ் பகவது அரஹதோ சம்மா சம்புத்தஸ் சத்தாவந்த பிங்கத்துனி பிங்கத்தியனி போசா தருவனி சிரச தர்மாசனியொஸ்ஸேன் බදාදරා තිබ්දම් දෙසුම. පින්වත්නි අදත් අපි චරිතය අධ්‍යා සිතා බලමු. විවිධ මාදිරී පුද්ගලයන්ගේ චරිත තියෙනවා. සමහර චරිතවලින් ගතයුතු ආදර්ශ අපමණ තියෙනවා. විශේෂයෙන් රහතුන් වහන්සේලාගේ චරිත සත්‍ය කතාවක්. ඒකේ බොරුව වංචාව වර්ණනාවක් ඇත්තේ නැහැ. බොහෝ දෙනෙක් සමාජයේ තමන්ගේ ප්‍රසිද්ධියට එකක් කියනවා එකක් කරනවා. නමුත් රහතුන් වහන්සේ නම් සත්‍යවාදී චරිත. තමන්ගේ වරද වුවත් පිළිගන්න චරිත. මේ බඳු චරිත දියා විමසා බලනකොට අපේ ජීවිතේට ගත යුතු පාඩම් තියෙනවා. අද අපි අසෝමා ශාවකයන් වහන්සේලා අතර දීර්ඝායුෂ ලබාපු එකම එක උත්තමෙක් වැඩ සිටියා. ඒ තමයි බක්කුල කියන රහතන් වහන්සේ. ඔබ අසායති කතාව. නමුත් නැවත ඇසීම නිසා මතකේ අලුත් වෙන්න පුළුවනි. අමතක වී ගිය ධර්ම කරුණ මතකයට නැවත ඇසීම තුළින් ලබා ගන්න පුළුවනි. මේ එක්තරා සිටු ගෙදරකයි මව් කුසේ පිළිසිඳ ගත්තේ. පින්වත්නි පුදුම ධනයක් තිබිච්ච නිසා කෝටිපති ගෙදරක එකම දරුවා පුතෙක් වශයෙන් උපන්නා. ඒ කාලේ තිබුණ සිරිතක් බමුණන්ගේ. බෞද්ධයන්ග නෙමෙයි. බමුණු මතේ තමයි කුඩා කල දරුවා ගංගානන් නදිය නාවන්ඩෝන. ඒ මොකද පෞසෝදාන්න. මේම මතයක් තිබුණා. විශ්වාසයක් තිබුණා. ඒ නිසා මේ කුළුඳුල් පුත්තා අතිජාත පුත්තෙක් උපන්නම පවුලම සැනසෙනවා. දරුවෝ විවිධයි විචිත්‍රයි. බමුණු දරුවන්ව බෙදා දැක්වා. සමහර ළමයින්ට කියනවා අත්‍රජ කියලා. අත්‍රජ කියන්නේ එක අම්මා තාත්තට දාව උපන් දරුවා. එක අම්මා තාත්තා. ඒක මට වඩා ඔබට දැනෙනවා ඇති තේරෙනවා ඇති. දෙවෙනි එක ඥාතික. ඥාතික දරුවා කියන්නේ නංගිගේ පුතා අක්කගේ පුතා. අයියාගේ පුතා මල්ලිගේ පුතා. අපි සමහර විට කෙනෙකුට අඳුන්වා දෙනකොට කියනවා මේ අපේ ඥාති පුතෙක් කියලා. ඒ දරුවෝ. ඊළඟ දරුවන්ට කියනවා දින්නක කියලා. දින්නක කියන්නේ වදාපු දරුවව පෝෂණය කරන්න බැරිකමට තවත් තැනකට බාර දෙනවා. ඒ දරුවෝ මනුෂ්‍ය ලෝකෙ උපන් දරුවෝ. ඒ නිසා කියනවා දින්නක. ඊළඟට කියනවා අන්තේවාසික. අන්තේවාසික කියන්නේ යටතේ ඉන්න දරුවෝ. දැන් පන්සලේ අපි පැවිදි කරන ළමයි. ඒ දරුවෝ ඒ අයට කියනවා අන්තේවාසික. සමහර විට බෝඩින් වෙලා ඉන්න පුළුවනි. බෝඩින් වෙලා ඉන්නවා සමහර ළමයි. ඒ ළමයි අපේ යට තින්නේ. කොහේ හරි අම්මා තාත්තා දෙන්නෙකුට දාව උපන් ළමයි. ඒ නිසා කියන අන්තේවාසික. ඊළඟ දරුවන්ට කියන ඕපපාතික. ඒ කියන්නේ අම්මා තාත්තා නැතිව ඉබේම ඉපදෙන දරුවෝ ඉන්න. මනුස්ස ලෝකෙන් මේ දිව්‍ය ලෝකවල එබඳු දරුවෝ උපදිනවා. ඒ නිසා කියන ඕපපාතික. දැන් මේ ගෙදරට උපන්නේ නිකන් ළමෙක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දරුවන්ව කොටස් තුනකටයි බෙදුවේ. අතිජාත, අනුජාත, අවජාත. අතිජාත දරුවා උපන්නොත් කුලේ බැබළෙනවා. පුන්සඳ පෑවුවා වාගේ කුලේ බැබළෙනවා. අවජාත දරුවා උපන්නොත් කුල දූෂකු. කුලේ දූෂණය වෙනවා. පරම්පරාව නැත්තට නැති වෙනවා. වාසගම නැති වෙලා යනවා. අද සමාජයේ රටේ තොට්ටේ මේ පිළිබඳව මට වඩා
දැනුමක් ඇති ඔබට අවබෝධ වෙනවා ඇති. බෝවිත දරුව කරන ක්‍රියාකාරකන් නිසා දෙමව්පියෝ වෙනසිච්ච තැන් තියෙනවා. ජීවත් වෙච්ච ගේ දොර පවා විකුණලා පැන ගිය තැන් තියෙනවා. ළමයින්ගේ වැඩ නිසා ඒ එබඳු දරුවන්ට අවජාත කියලා කියන්නේ. අනුජාත නම් කිසි වෙනසක් නැහැ. අම්මා වගේමයි තාත්තා වගේමයි. ඒ දෙපළ වගේම ඇදෙන වැඩෙන දරුවෝ ඉන්නවා. දැන් මේ ගෙදරට උපන්නේ අතිජාත පුත්‍රව නම් බැලූ බැල්මට රං කෑල්ල වගේ දිලිසෙන දරුවේ. පුදුම ලස්සනක් තිබුණා. බමුණන්ගේ මතයට අනුව මේ දරුවා වඩාගෙන ගියා ගංගානා නදියට. එදා උත්සව දවසක් පින්වත්නි ගඟේ වතුරත් අඩුයි තිබුණේ. ඒ නිසා බය නැතුව දරුවා රැගෙන ගියා ගඟ මැද්දට වාගේ. මෙන්න දරුවා වතුරේ නාවනකොට බලාපොරොත්තු නොවුණු විදියට ජලකඳ වැඩි වුණා. මේක ගඟේ ස්වභාවයයි. දැන් සුනාමි කියන්නේ එකයි. නිකන් තිබිච්ච සාගරේ එක පාරට උතුරන්න පටන් ගන්නවා. මේ දවස්වල පේනවා දාස් ගණනක් මිය ගියා. කොයි රටේ වත් අපේ මිනිස්සු වතුරට යට වුණා, ඔන්න මරණයට පත් වුණා. දැන් මෙන්න මෙතනත් විශාල ජලකඳක් කුයියා. අම්මගේ අතේ වුණු දරුවා ලිස්සලා ගියා. මේ දරුවාගේ පින තියෙනවා. පින්වත්නි මතක තබා ගන්න. ලෝකේ තියෙන අච්චරි අද්භූත කියලා ධර්ම. බුදුරජාණන් වහන්සේ 45 අවුරුද්දා. දේසූ දර්ශනේ නම් කොටස් 9කින් යුක්තයි. නවංග සත්තු ශාසන කියන්නේ එකයි. අංග 9කින් යුක්තයි. ඒ අංග 9න් එකක් තමයි අද්භූත ධර්ම. කාලෙකින් සිදුවෙන දේ තියෙනවා. විශ්වාස කරන්න බැරි දේ තියෙනවා. පුදුම සාගත දේ ලෝකේ කලින් කල සිදුවෙනවා. නිතර සිදුවෙනවා නෙමෙයි. පාරමී පිරිච්ච උතුමන්ගේ බලය නිසා එබඳු සිදුවීම් සිද්ධ වෙනවා. අදත් ලෝකේ විවිධ අද්භූත දේ සිදුවෙන බව අසන්න දකින්න බැරි කම නැහැ. දැන් මේ දරුවා රහත් වෙන්නයි උපන්නේ. රහත් වෙන්න උපන් අත්භවයකදී රහත් වෙන කම මරන්න බෑ, මැරෙන්නේ නැහැ. මොකද දස පාරමී පිරිච්ච චරිත. දානං සීලංච නික්ඛම්ම පඤ්ඤා විරියේන පංචම කාන්ති සච්ච මදිත්තාන මෙත්තුපෙක්කා මේ දස. මේ පාරමී නිකම් පිරුවා නෙමෙයි. බුදු කෙනෙකුගේ අභියසදී අසවල් අත්භවයේදී අසවල් බුද්ධ ශාසනයේදී අසවල් නමින් අසවල් තනතුර ලබලා නිවන් දක්ිනවා කියලා බුදු කෙනෙකුයි නියත විවරණ දෙන්නේ. බුදුවරු ළඟ වචන දෙකක් ඇත්තේ නැහැ. යථාවාදි තථාකාරි, තථාකාරි යථාවාදි, අද්විච්ච වචනා බුද්ධහා කියලා කියනවා. උන්නාන්සේලා බලලයි කියන්නේ. ආවට ගියාට කියනවා නෙමෙයි. මේ දරුවත් නිරෝගිමත් භික්ෂුන් අතර අග්‍රස්ථානි පැතුවේ පදුමුත්තර බුද්ධ ශාසනයේදී. පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ සුදු බුදු රැස් වීදන දළදා ස්පර්ශයෙන් නිල් මානිල් මල් සුවඳ වීදන මුඛපත්මෙනුයි මෙතුමාට නියත විවරණ දුන්නේ. ගෞතම බුද්ධ ශාසනය ඉපදිලා නිරෝගීවත් භික්ෂුන් අතර අග්‍රස්ථානි ලැබලා මේ කෙලෙස් ජයගෙන උතුම් නිවන ලබන බව කල්ප ලක්ෂයකට පෙරයි මේ නියත විවරණේ ලබා දුන්නේ. ඒ නිසා මරන්න බෑ, මැරෙන්නේ නෑ. දැන් මේ දරුවත් ලිස්සලා ගියා වතුරේ. බලන්න පුදුමේ කියන්නේ පිනේ විපාක. පුබ්බේචකත පුඤ්ඤතා. පිරිසුදු සිතකින් කළ පිනනම් සැප පිනිස ඡායාව අනපායිනි. අම්මගේ අතින් ලිස්සලා ගියා. පින නිසා මැරුණේ නෑ. ඔන්න මාළුවෙක් ආවා. මාළුවාගේ කටටයි ගියේ. පින්වත්නි බලන්න පුදුමේ. මාළුවා දරුවා ගිල්ලා. දැන් මේ දරුවාගේ පිනේ බලය නිසා වතුර යට යන්න බෑ මාළුවට. මාළුවත් කට ඇරගෙන උඩින් යනවා. දීවරයෝ දැක්ක විශාල මාළුවෙක්. ඔන්න අල්ලගත්තා. දැන් අර වදාපු අම්මා තාත්තා ඔළුවට අත ගගා කෑ ගසමින් පුත්තාවත්තු මනුස්සානම් මිනිස්සුන්ගේ වස්තුව නම් දරුවමයි. දරුවාගේ මරණය දරා ගන්න බෑ, ඉවස ගන්න බෑ. පටාචාරගේ කතාව මතකයි. ඒ වගේම කිසාගෝතමගේ කතාව මතකයි. මා පුදුම පෙරේත ජීවිතයක් ගත කළ අදින්න පුබ්බක පවා පුතාගේ මරණ නිසා කනත්තේ වාඩි වෙලා අඬ අඬා හිටපු කතාව මතකයි. පින්වත්නි දරුවෙකුගේ මරණය බෑ ඉවසන්න. ලංකාවේ සුනාමිය සිද්ධ වෙලා වසර ගණනාවක් ගියා. ඒත් එක්තරා අම්මා කෙනෙක් තමන්ගේ දරු පවුලම නැති වුණා. නමුත් අද වෙනකන් මලා කියන එක පිළිගන්නේ නැහැ. ගෙදර පින්කම කළත් පැන් වඩන්නේ නැහැ.
ඉදං මේ ඥාතිනං හොතු කියන්නේ නෑ. ඒ අම්මගේ විශ්වාසය. කවදාරි මගේ දරුවටික මා සොයාගේ නේවි. මොකද මැරුණ කියන එක. ඒ අම්ම පිළිගන්න කැමති නෑ. මේ තමයි කෙලෙස්වල ස්වභාවය. ප්‍රේමතෝ ජායති සෝක්කෝ. ප්‍රේමය වැඩිවෙච්ච තැන. ඇලීම වැඩිවෙච්ච තැනනං තියෙන්නේ සෝකෙමයි. දැන් මේ පවුල අඬනවා වැළපෙනවා. අර දීවරයෝ මාළුවා ගොඩ ගත්තා. බලන්න පුදුමේ විපාක. මාළුවාව කපන්න ඉතු වෙන්නේ. බොහොම ලෝභයක් ඇති වුණා. මේ මාළුවා කූරි නොකර කපන්නේ කොටන්නේ නැතුව. ඒම් පිටින් වෙන්දේසි කරමු කියලා නිගමනෙට ආවා. ඒ පලාති සිටුගෙදර දේවියත් වෙනදා දේවිය කඩේ යන්නේ නැහැ. එදා සිටුණා බලන්න සිත පාල වෙච්ච විදිය. අද යන්න ඕන පොළට. දාසිත් එක්කයි ගියේ. ගීම් බැලිනා ලස්සන මාළුවෙක් විශාල මාළුවා. ඒම් පිටින්ම කියන ගාන දීලා ගත්තා. කේවල් කලේ නෑ. අඩු කරපං කිව්වේ නෑ සත්‍යයක්වත්. මාළුවා රගෙන ආවා ගෙදර. වෙනදා දේවිය මාළු කපන්නේ නෑ. දැන් මෙන්න මේ දේවිය සිටුවා. මේ මාළුවා මම කපන්න ඕන. දේවියට මාළු කපල පුරුදු නෑ. දැන් නිකං හරි දාසි කැපුවා නම් කෙලින්ම මන්නේන් ගහන්න බැරි කම නෑ. දරුවා දෙකට කැපෙන්න බැරි කම නෑ. දේවියට මාළු කපල පුරුදු නෑ. අතත් වෙවුලනවා. ඒ වුණාට අත්හැරියේ නෑ. බොහොම පරිස්සමෙන් අර ඔපරේෂන් කරනවා වාගේ සල්ලි කර්ම කරනවා වාගේ බොහොම පරිස්සමෙන් මාළුවාගේ බඩ පැලුවා. මෙන්න බඩ පළද්දි ළමෙක් කඳනවා. එළියට ගත්තම පුදුම හිතුණා මාළුවාගේ බඩෙන් දරුවෙක් ලැබුණා. මේ ආරංචිය රට පුරාම පැතුරුණා. මාළුවෙක්ගේ බඩෙන් අසවල් සිටු ගෙදරට පුත්‍රවණක් ලැබුණා. මේ ගෙදරට ළමයි ඇත්තේ නැහැ. කසාද බැඳලා වසර ගණනාවක් ගියා. ඒ වුණාට ගෙදර දුවන්න පනින්න නටන්න දඟලන්න ළමෙක් නෑ. මොන සම්පත තිබුණත් දරු සම්පත නැතිනම් ඒ ජීවිතය අසාර්ථකයි. සතුටක් නෑ ගෙදර. මොකද ළමයි ඉන්න තැන තමයි සතුට තියෙන්නේ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දරුවා තරම් වටින සම්පතක් මිනිස්සුන්ට ලෝකේ තවත් නෑ කියලා වදාළේ. දරු සම්පත තරම් වටින සම්පතක් ඇත්තේ නෑ. ඒ නිසා සිටු දේවිය කඳුළු සලන්න පටන් ගත්තා. දෙයියෝයි අපිට මේ දරුවා දුන්නේ. අපේ දුක දෙයියෝ බැලුවා. මොකද දෙයියන්ට නිතර පුද පූජා කරනවා. දරු සම්පත ඉල්ලන්නේ වෙන කිසිදු දෙයක් නෙමේ. අපිට දරුවෙක් ලැබේවා. දරු සම්පතක් ලැබේවා කියලයි උදේ අවස ප්‍රාර්ථනා කරන්නේ. ඒ නිසා දරුවා එළියට ගත්තා. නෑවුවා පිරිසිදු කළා. රං රිදි මුතුමැණික් වලින් සැරසුවා. දැන් තවත් ලස්සනයි. ඒ නිසා සිටුතුමත් එක්ක මේ දරුවා ඔසවගෙන ගියා රජතුමා ළඟට. ගින් රජුරවන්ට පෙන්වුවා. විස්තරේ කියන්න ඕන රජාට. ගින් කිව්වා මේමයි මං අද මාළු ගෙනාවා. මාළුවාගේ බඩ පළද්දි මේ දරුවා වුණා බඩේ. දැන් මේ දරුවා අපේ නේද කියලා විමසුවා. රජුරවත් කිව්වා ඔව් සල්ලි දීලා ගත්තේ. ඒ නිසා දරුවා පෝෂණය කරන්න. මේ ආරංචිය ලැබගින්න වාගේ පැතුරුණා. දැන් අර සිටු ගෙදරටත් ආරංචිය ලැබුණා. මාළුවාගේ කටින් ළමෙක් ආවා. ඒ සිටුතුමත් සිටු දේවියා දුවගෙන ආවා. මේ ගෙදරට ඇවිදින් දරුවාව බැලුවා. දරුවා මතකයි වදාපු අම්මා තාත්තට. කියනවා මේ අපේ දරුවා. මාස 10ක් මේ දරුවා කුසේ තියාගෙන ඉඳලයි මේ ලෝකෙට බිහි කළේ. පුදුම දුකක් විඳලා මේ දරුවා බිහි කළේ. ඒ නිසා පින් සිද්ධ වෙයි දරුවා දෙන්න අපිට. අර මිනිස්සු කියනවා නෑ නෑ නෑ. එහෙම නෙමෙයි. අපි සල්ලි දීලා ගත්තේ. ඒ එතකොට මේ සිටුතුමා කියනවා ඔබලා වියදම් කළ මුදලට වඩා විශාල මුදලක්. ඒ විතරක් නෙමෙයි අපේ සියලු දේපළම ඔබට දෙන්නම්. අපේ දරුවා දෙන්න අපිට. අපිට වෙන කිසි දෙයක් අවශ්‍ය නැහැ. අපේ මුළු සේසතම දෙනවා. අපේ දරුවා දෙන්න. අර අය බෑ කියනවා. බයින් බස් වෙනවා. අර වදාපු අම්මා කෑ ගන්නවා. සල්ලි දීලා ගත්තාම දරුවා සංගවනවා. බැරිම තැන මේ නඩුව ගියා රජගෙදර. රාජ්‍යරුව බැලුවා. දෙපාර්ශවයේ මැති අවශ්‍ය මිනිස්සු. නිකන් නෙමේ සිටුවරු. විශාල බදු මුදලක් රජයට ගෙවන මිනිස්සු. රජේතුවත් අදිස්සියක් වුණොත් මිල මුදල් ණයට ගන්න. මේ සිටු පවුල් වලින්. ඒ නිසා තරහ කර ගන්න බෑ. එක පැත්තක් ගන්න බෑ. මෙතනදී තුලාව වාගේ තරාදිය වාගේ වැඩ කරන්න ඕන. ඒ නිසා ටිකක් රාජ්‍යරුව කල්පනා කළා. දෙපැත්තෙන් මඬනවා වැළපෙනවා. දෙපාර්ශවයේම අයිතිවාසිකම් කියනවා. වදාපු අම්මා කියනවා මමයි වැදුවේ. අර අම්මා කියනවා අපි සොරා ගත්තා නෙමෙයි. අපි සල්ලි දීලා ගත්තේ. අපිට දරුවෝ නැති නිසා අපිට දෙයිය දුන්නා මේ දරුවා
මාළුවාගේ බඩින් කියලා. මේ විදියට වාද විවාද වෙනවා. ඇමති මණ්ඩලෙත් කල්පනා කරනවා. මොනවාගේ තීරණයක්, මොනවාගේ විසඳුමක් රජතුමා ලබා දෙයිද? ළමයව කපලා දෙන්න බෑ. ළමයව පළලා දෙන්න බෑ. ඒ නිසා රජ්ජුරුව සිතුවා වතුර භාජනයක් ගෙනවිත් අත සේදුවා. අත සෝදලා ඔන්න විසඳුම දුන්නා. මොකද්ද දීපු විසඳුම? මේ දරුවා ගෙවල් දෙකේම මාසයක් වදාපු ගෙදර, අනික් මාසය සල්ලි දීලා ගත්ත ගෙදර මේ ළමයා පෝෂණය කරන්න. මේකයි තීන්දුව කිව්වා. තීන්දුවට දෙපාර්ශවයේම ඉස නැමුවා, පිළිගත්තා. මොකද මේ දරුවෙක් අර අම්මට දරුවෝ නැති නිසායි මේ අඬන්නේ වැළපෙන්නේ. නිකං ගයක් නෙමෙයි, සිටු ගෙදරකටයි දෙන්නේ. ඒ නිසා කුල දෙකක ගෙවල් දෙකක පෝෂණය වෙච්ච නිසා මේ දරුවට දුන්නු නම බක්කුල කිව්වා. ගෙවල් දෙකක හිටියා. අම්මලා දෙන්නයි තාත්තලා දෙන්නයි මාලිගා දෙකක්. පුදුම සැපක් මේ දරුවට ලැබුණා. සංසාරේ නෑ බෑ කියලා දන් දුන්නු විපාක උතුරන්ඩම ලැබුණ සැප සම්පත්. ධන ධාන්‍ය යස ඉසුර නැන නුවන නිදුක් නීරෝගී භාවය කිසිදු දෙයකින් අඩුවක් නෑ. එක දවසට එක ඇඳුමයි. කවදාවත් එක ඇඳුමක් දෙසරයක් ඇඳේ නෑ. බලන්න මොනතරම් වාසනාවක්ද. එක ඇඳුම එක දවසයි අඳින්නේ. උදේ ඇඳා නම් අවස ගලෝල දැම්මා. ඒ දියා නැවත බලන්නේවත් නෑ. මොකද ඒ තරමට සැප තිබුණා. කුල දෙකේම අම්මලා තරඟෙටයි පෝෂණය කරන්නේ. දරුවාගේ ආදරේ දිනා ගන්න ඕන. අම්මලා දෙන්න, තාත්තලා දෙන්න. ඉල්ලන්නේ මොකද්ද? ලබා දෙනවා. සිත රිදවන්නේ නෑ. පුදුම විදිය සුරතලකින් මේ දරුවා පෝෂණය වුණා. පිනේ විපාක නිසා මේ තරම් ධනෙ තිබුණත් වැරදි පැත්තට යොමු වුණා නෙමෙයි. අද ළමයි දියා බලන්න. යමක් කමක් ලැබිච්ච ගමන් ඒ ළමයි වෙනස් වෙනවා. මොනතරම් ගොන් වැඩ කරනවද බලන්න. ධනෙ වැඩි වෙනකොට මුල අමතක වෙලා යනවා. ඒ නිසා විවිධ මාදලේ විකාර වැඩ අද රටේ තොටේ සිදුවෙන බව අපි අමුතුවෙන් කිව යුතු නෑ. දැන් බලන්න පවුගිය දා සීගිරිය ළඟ තිබෙන රහතුන් වහන්සේ වැඩ හිටපු කන්ද. මේ කන්ද මුදුනට නැගලයි. මේ තරුණ ළමයි මේ වාගේ ගොන් වැඩ කරයිද? කලිසම ගලෝල පස්ස පෙන්නවා. පස්ස පෙන්වුවපම නක් නෙමෙයි. ඒක තමන්ම පටිගත කරලා ඒක අන්තර්ජාලයට මුදා ඇරියා. ලෝකෙම ඒක බලනවා. දැන් කතාවට භාජනය වුණා. පොලිසියට යන්න වුණා. උසාවි යන්න වුණා. තමන්ගේ චරිතය ඝාතනය කරගත්තා. මෙන්න ධනේ වැඩි වෙනකොට යන් යන් විදියේ ගොන් වැඩ කරන බව පේනවා. මේ චරිතේම නෙමෙයි. ලැජ්ජ බය ඇතුවයි ජීවත් වුනේ. ගී ගෙදර අවුරුදු 80ක් හිටියා. කිසිම ලෙඩක් ඇත්තේ නැහැ. මේකයි මෙතන පුදුමි කියන්නේ. අවුරුදු 80කට කිඹුසුමක් ගියේ නැහැ. කසාය කෝප්පයක් බිව්වේ නැහැ. පුදුම විදියේ සැනසිලි ජීවිතයක්. මොන දේ තිබුණත් නිරෝගීකම නැත්තම් ඒ ජීවිතය අසාර්ථකයි. අවුරුදු 80 පිරෙනකොට තමයි මෙන්න සත්‍ය දැනගන්න උවමනා වුනේ. මොකද සුරතල් ජීවිත ගත කරපු කෙනෙක් පුංචි දෙයට කලකිරෙනවා. මේ තරම් තිබුණා අම්මා මලා තාත්තා මලා. මේවා සිතද්දී පුදුම විදිය දුකක් සිතට දැනෙනවා. සියල්ලම අස්තිරයි කියලා තේරුම් ගත්තා. අනිච්චාවත සංඛාරා වත කියන්නේ ඒකාන්තේම් සංඛාරණං අනිත්‍ය බව තේරුම් අරගෙනයි බුදුරජාණන් වහන්සේ ළඟට ගොයින්. සබ්බ දුක්ඛ නිස්සාරණ නිබ්බාන සච්ච කරණත්තාය ඉමං කාසාවං ගහෙත්වා පබ්බාජේත මං බන්තේ කියලා. මේ සංසාර දුකින් ඈතර වෙන්න මාව පැවිදි කරන සේක්වා කියලා උතුම් පැවිද්ද ලබා ගත්තා. පින්වත්නි සම්බුදු සසුනේ බුදු කෙනෙක් අභියස, ජීවමාන බුදු කෙනෙක් අභියස පැවිද්ද ලබන්න ලැබෙනවන්නම් ඒ තරම් වාසනාවක් ගිහියෙකුට තව ඇත්තේ නැහැ. ඒ පිනත් බක්කුලට ලැබුණා. දැන් ඔන්න පැවිදි වුණේ නිකන් නෙමෙයි. පෙර කල ප්‍රාර්ථනාව නිසාමයි. පැවිදි වෙච්ච දා ඉඳලා අවුරුදු 80යි නාකේ කියලා පැත්තට උනා නෙමෙයි. වීරිය කළා. ආරබත නික්කමත යුංජත බුද්ධ ශාසනෙන් බුදු සසුනේ වැඩ පටන් ගත්තොත් අවසානේ දකින්න ඕන. අවසානේ දකින්නකම් වීරිය කරන්න ඕන. සංසාරේ වීරිය පාරමී පුරපු කෙනෙකුට ඒක අමාරු නෑ. මොකද පුරුද්ද තියනවා. පුරුද්ද නැති කෙනාට තමයි භාවනාවට වාඩි වුණාම කොන්ද රිදෙනවා, කකුල රිදෙනවා. ඒ විතරක් නෙමෙයි උද්දච්ච කුක්කුච්චාදි වශයෙන් නීවරණ ඇවිදින් නිවන් දකින්න දෙන්නේ නෑ. බාධා ඇති කරනවා. නිවන වහ ගන්නවා.
නමුත් නීවරණ තුනී කරගෙන ආපු කෙනා සංසාරේ පුරාම එක එක මාදලිය පින්කම් කරගෙන රාජභවට අවශ්‍ය කරන සම්පත්ම තමන්ගේ චරිතයට එකතු කරගෙන පාරමී පුරාගෙන ආපු උත්තමයා. ඒ නිසා ගස් යට ගල් යට වාඩි වෙනවා. අලසකමක් නෑ. පුදුම විදියේ වීරියකින් මෙන්න අවුරුදු 80 දී තමයි උන්වහන්සේ රාහත්තුනේ. අවුරුදු 80 දී අපි හිතනවා නාකී කියලා. පින තියෙන කෙනෙකුට වයස ભેදයක් ඇත්තේ නෑ. ඔන්න 80 දී රාහත්තුනා. රහතන් වහන්සේ අවුරුදු 80ක් තව ජීවත් වුණා. අවුරුදු 160ක් ජීවත් වෙච්ච එකම උත්තමයා තමයි මේ බක්කුල මහරහතන් වහන්සේ. ගීගෙදර 80ක් හිටියා. පැවිදි වෙලා අවුරුදු 80ක් උන්වහන්සේ වැඩ සිටියා. පින්වත්නි එක සිවුරයි එක දවසට කවදාවත් සිවුරක් සේදුවේ නැහැ. උන්වහන්සේ සිවුරු සෝදලා නැහැ. ඒ වගේම කිසිම කෙනෙක් පැවිදි කළේ නැහැ. කිසිම කෙනෙකුට පන්සිල් දෙන්නවත් ගියේ නැහැ. උන්වහන්සේ නිරෝගී සුවයේ විඳිමින් පුදුම සැනසිල ජීවිතයක් ගත කළා. මාලිගා දෙකකින්මයි දාන. අද එක මාලිගාවකින් දාන ගේනවා. ඊළඟ දවසේ අනිත් මාලිගාවෙන් ගේනවා. මෙතන සැපක් නෙමෙයි. මේ තමයි පිනේ විපාක. දුන්නොත් දානි ලැබෙයි නිදානි කියලා කිව්වේ ඒකටයි. මේවා වළක්වන්න බෑ. ලැබෙන කෙනෙකුට ලැබීමේ පින තියනවා නම් ඒක වළක්වන්න බෑ. ඒ නිසා උතුරන්න සිව්පස ලැබෙනවා. මේ මොකද්ද මේකට කාරණාව? සංසාරි පින්වත්නි, ලෙඩ්ඩුන්ට උපස්ථාන කිරීමයි. ඔය තද වනාන්තරවල තියෙන ඖෂධ වර්ග. ඒවා සොයාගන්න බෑ සාමාන්‍ය කෙනෙකුට. නමුත් එක්කත් භවයකදී අලිකොටි පිරිච්ච කැලේට ගොයින් අවශ්‍ය කරන බේත් ජාති ගෙනවිත් නොමිල දෙනවා. විකුණනවා නෙමෙයි. ඕනෑම කෙනෙක් දරුණු රෝගයක් වැළඳුනාම එන්නේ මේ මානවකයා ළඟට. ඇවිදින් කියනවා ආයිබෝවන් මෙන්න මේ ජාතියේ බෙහෙත් ඕන. පස්පංගු ඕන. අසවල් ගසේ මුල් ඕන. අසවල් ගසේ පුතු ඕන. අසවල් ගස්වල තියෙන මල් ඕන. අසවල් ගස්වල ගෙඩිත් ඕන. අසවල් ගස්වල තියෙන පොතු. ඒ පොතුත් ඕන කොළත් ඕන. කවුරු ඉල්ලුවත් දැන් බෑ කියන්නේ නෑ. ඉල්ලන විගස යනවා. මොකද කැලේ පුරාම ඇවිදන නිසා ඒ ගස් තියෙන තැන් දන්නවා. ඒ ඖෂධ ආරක්ෂා කළා. නිකං ආවට ගියාට කඩනවා නෙමෙයි. ගාකින් කොලයක් කැඩුවත් අනේ වැඳලයි කැඩුවේ. මොකද ලෙඩෙකුටයි මේ ගෙනියන්නේ. සුවපත් වේවා කියන සිතකින් අවශ්‍ය කරන බේජ්ජාති විශේෂයෙන් භික්ෂූන් වහන්සේලාට. ඒ වගේම පින්වත්නි ගිලන් වෙච්ච අයට, ගර්භණී මව්වරුන්ට, පුංචි දරුවන්ට ඔය විවිධ ආබාධ තියෙනවා. ඒ සඳහා අවශ්‍ය කරන ප්‍රතිකාර සඳහා මෙන්න පස්පංගු බේජ්ජාති. ඒ විතරක් නෙමේ පස්පවා ඉල්ලනවා සමාධි. ඒවත් ගෙන විද්දෙනවා. කැලේ තියෙන දුර්ලභ ගණේ ගල් ඉල්ලනවා වෙදකම් වලට. ඒවත් ගෙන විද්දෙනවා. කවදාවත් මූණ උස්සගෙන දුන්නා නෙමේ. කවදාවත් යමක් බලාපොරොත්තුෙන් දුන්නා නෙමේ. මොනවා දුන්නත් ගන්නෙත් නෑ. තමන්ගේ ශ්‍රමය යොදවනවා. තමන්ගේ ධනිය වැය කරනවා. මොකද මේ ලොකුම පූජාව. ලොකුම දේ තමයි නිරෝගී සම්පත. ඒක ලබා දෙන්න පුළුවන් නම් මොනතරම් පිනක්ද කියලා සිතන්න. අද උනත් පින්වත්නි අපිට බැරිකම නෑ මේ නාස්ති කරන විදිය බලද්දි. මොනතරම් නාස්තියක් කරනවද මේ රට? ඔය ලෙඩ්ඩු කොච්චර දුක් විඳිනවද? මාර්ගම පිළිකාරෝ වලි. ලෙඩ්ඩුන්ට ඉල්ලන්නේ දෙලුම් ගෙඩියක්. දෙලුම් ගෙඩිය මහ ලොකු දෙයක් නෙමෙයි. සිත ඇත්නම් පත කුඩාද. දෙලුම් ගෙඩි ටික ගෙනියලා දෙන්න පුළුවන් නම්. ඒත් ඉල්ලන දෙලුම් ගෙඩිය නම් පිට රටින් එන දෙලුම නෙමෙයි. අපේ දේශීය දෙලුම් ගෙඩියක්. මේ රටේ ඉඩම් තියෙන මිනිස්සු ඈත පළාත්වල මේ වාගේ චරිත කියවනකොට පොඩ්ඩක් සිතන්න. ඉඩ තියෙන තැන්වල දෙලුම් ටිකක් පැල කරන්න බැරි කම නැහැ. අපි උස්සන් ඉන්නවා නෙමේ ගස. පැල කළා වතුර ටික දැම්මා. ඒවා ඉබේම අපේ සිතිවිල්ල පිරිසිදුනා. අනේ මේවා ලෙඩ්ඩුන්ටයි. ලෙඩ්ඩු වෙනුවෙන් මේවා දෙනවා කියලා පැලකොළොත් පෝච්චියකුණත් බැරි කම නැහැ. 100-200 ගෙනියන්න බැරි වුණාද? තමන්ට පුළුවන් ගණනින් දෙලුන් ටික දුන්නා නම් අර පුංචි ළමයි ඉන්නවා පිළිකාවෙන් පෙළෙන. ඒ දරුවන්ට පෝෂණයක් වෙනවා. ඒ ලෙඩේ ගුණ වෙන්න බැරි කම නැහැ. අපිටත් පිං සිද්ධ වෙනවා. ඒ නිසා ලෙඩෙකුට සලකන එක බුදුරජාණන් වහන්සේ ගරු කරන දෙයක්. උන්දැන් සමහරු හිතනවා ලෙඩෙකුට සලකන එක බුද්ධ පූජා කියලා. ඒක ටිකක් වැරදි. බුදුරජාණන් වහන්සේ දෙව් මිනිසුන්ගෙන් පුද පූජා ලබන්නේ සුදුසු එකම උත්තමයා. නමුත් මෙතන කියන්නේ මොකද්ද?
බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ උදාර කටයුත්ත කරනවා නම් ඒ කෙනා බුද්ධං සරණං ගච්ඡාමි බුදුන් සරණ ගිය කෙනෙක් බවට පත් වෙනවා බුද්ධ වචනයට ගරු කළා වෙනවා බුදුරජාණන් වහන්සේගේ දේශනාව සුනාත ධාරේත චරාත අහගෙන හිටියා විතරක් නෙමෙයි මතක තියාගෙන චර්යාවෙන් පෙන්වුවා වෙනවා ඒක බුදුරජාණන් වහන්සේට කරන ගෞරවයක් ඒකයි බුද්ධ පූජා කියලා කියන්නේ උන්වහන්සේට කරන පූජාවක් උන්වහන්සේ දෙසූ දේ මේ සමාජයට කරන්න පුළුවන් නම් ඒ නිසා ඖෂධ ටික පැල කරන්න බැරි කම නැහැ දැන් බලන්න ගස් කපාගෙන යනවා ඔය දේශීය වෛද්‍යිට අවශ්‍ය කරන සියල්ලම අපේ රටේ තිබුණා බුදුරජාණන් වහන්සේත් වදාලා මේ ගස් කොළන් වලින් ඖෂධයකට ගන්න නැති එක ගහක්වත් ඇත්තේ නැහැ සෑම ගහකින්ම ඖෂධ නිපදවන්න පුළුවන් ඒ නිසා ලෙඩෙක් දැකලා ආක බලනවා නෙමෙයි පාරේ වැටිලා ඉන්න ලෙඩෙක්ව දැකලා ආක බලාගෙන යනවා කියන්නේ ඒක බෞද්ධකම නෙමෙයි පරාර්ථ සේවක රණ්ඩත් ඕන ඔය රෝහලකට ගින් ලෙඩුන්ට ටිකක් උපස්ථාන කරන්න පුළුවන් නම් මොන තරම් වාසනාවක්ද කියලා ඉතින් මොකද මේ අපිට ලෙඩ වෙනවා මේ ශරීරේ මොන මොහොතේ ලෙඩ වේද කියන්න බෑ ඉස මුදුනේ සිට දෙපතුල දක්වාම විවිධාබාධ උප්පජ්ජන්ති විවිධාබාධ ඇති වෙනවා ලෙඩකුගේ සිත සනසන්න පුළුවන් නම් මා ලොකුවට නෙමෙයි ඔය පුංචි ළමයි ලෙඩ වෙලා ඉන්නවා සමහර විට කාත් කවුරු නැති ළමයි ඉන්නවා දැයිය පෙරේදා ළමාරුවාලේ පුංචි දරුවෙක් නැති වුණා ඒ නැති වුණේ මොකද ඒ අම්මා මාස 3ක් පමණ දරුවා එක්ක ඉස්පිරිතාලේ නමුත් ළමයා ගොඩ ගන්න බෑ නමුත් මේ අම්මා ටිකට් කපාගෙන ගියේ නෑ මොකද කියලා විමසුවාම ඒ අම්මට ඉන්න ගයක් නෑ තිබිච්ච ගේ කඩලා දාලා ළමයාත් අරගෙන යන්න තැනක් නෑ ඒ නිසා රෝහලේ මිටියා දරුණු රෝගයක් තිබුණා ඒවනම් අකුසල කර්ම උපන් ගමම්ම ලෙඩ වුණා මේ දුවන පණින පුංචි වයස ඔන්න මරණයට පත් වුණා එබඳු සිදුවීම් කොතෙකුත් මේ සමාජයේ අපේ පළාතේ සිදු වෙනවා මේවා අසද්දි සිතේ උණු වෙනවන්න එතන තමයි කරුණාව තියෙන්නේ මහා කාරුණිකෝ නාතෝ බුදුරජාණන් වහන්සේගේ කරුණාව අපිට ඇත්තේ නැහැ නමුත් අපි පුළුවන් විදියට කෙනෙකුට උදව් කරන්න පුළුවන් නම් ගර්භණී අම්මා කෙනෙකුට උදව් කරන්න පුළුවන් නම් ඒ බේත් වට්ටෝරු අරගෙන දෙන්න පුළුවන් නම් ලෙඩින් ඉන්න කෙනෙකුට අපිට පුළුවන් ප්‍රමාණය උපකාර කරන්න පුළුවන් නම් ඒ ජීවිතේ බෝසත් ජීවිතේ බවට පත් වෙනවා නිකම්ම සත්වයෝ වෙන්න හොඳ නැහැ සත්වයා කියන සසරට ඇලෙන කෙනා අපි මේ සසරට මැලුණා ලෝභකමෙන් එකතු කරලා එකතු කරලා බැංකුවෙත් දාගෙන පුරෝගෙන අන්තිමට ලෙඩ වෙලා මැරිලා නිකම්ම නිකං යනවා යන්නේ නමුත් පින්වත්තුනි බෝධිසත්ත්ව චරිත නම් බෝධියට යැලෙන්නේ බෝධිය කියන්නේ මොකක්ද බුදුබව පසේ බුදුබව රහත් බව සමාරු සම්මා සම්බුද්ධත්ව පිණිසම පාරමී පුරන්න පටන් ගන්නවා සමාරු පසේ බුදු වෙන්න පාරමී පුරනවා තවත් සමාරු රහත් වෙලා නිවන් දකින්න නිවන් දකින්න නම් රහත් වෙන්න ඕන රාත්න වී නිවන් දකින්න බෑ ඒකටයි සතර මග සතර ඵල කියන්නේ මොකද සතර මග කියන්නේ සෝවාන් මාර්ගයේ සකුදාගාමි මාර්ගය අනාගාමි මාර්ගයේ රහත් මාර්ගය සතර ඵලය කියන්නේ මොකද ඒ මග ඔස්සේ යෑම නිසා ලැබෙන ප්‍රතිඵලය සෝවාන් ඵලය සකුදාගාමි ඵලය අනාගාමි ඵලය රහත් ඵලය රාත් ඵලයේ තමයි සියලු කෙලෙස් නසන්නේ සියලුම කෙලෙස් ජයගන්නේ එතනදී ඒ නිසා මේ බක්කුල මහරහතන් වහන්සේ සංසාරේ ගිලාන උපස්ථානෙ නිසා අවුරුදු 108ක් පූර්ණ ආයුෂයටත් වැඩි බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ අවුරුදු 80යි ආනන්ද මහරහතන් වහන්සේ වැඩ සිටි අවුරුදු 120යි යශෝදරාගේ චරිතය බැලුවොත් යශෝදරා වැඩ සිටි අවුරුදු 80යි මේ උත්තමයා වැඩ සිටියා අවුරුදු 108ක් වැඩ සිටියා ඔය ජීවිත කාලේ පුරාම කිඹුසුමක් ගියේ නැහැ කියන්නේ මොනතරම් වාසනාවක්ද බලන්න මොන පැත්තෙන් බැලුවත් සැනසිලිමත් ජීවිතයක් ලැබුණා ඒ නිසා තමයි සංඝ පිරිස මැද්දෙදී බුදුරජාණන් වහන්සේ තනතුරු දෙද්දී මූණු බලලා දුන්නා නෙමෙයි උන්වහන්සේ අතීතේ දියා බලනවා මේ උත්තමයා පතාගෙන ආවේ නම් අසවල් තනතුරු පදුමුත්තර බුදුරජාණන් වහන්සේ තමයි නියත විවරණ දුන්නේ ඒ කාලේ ගෞතම බුදුහාඳුරොත් බෝධිසත්ත්වරයෙක් ඒ බුද්ධ ශාසනයේ ඒ නිසා බැලුවා බලලයි මෙන්න තනතුර ප්‍රදානකලේ
මගේ කමට උසස් කමට දුන්න නෙමෙයි. අද මේ තනතුරු බෙද නැත්තන්ට මේවා පාඩම්. සුදුසාට සුදුසු තන නොදුන්නොත් රටම විනාශ වෙනවා. කෝසල රජුරෝ දැක්කෙත් ඔය සීනෙමයි. අශ්වයේ කිටියා, අශ්වයාගේ දෙපැත්තේම ඔලු දෙකක් තියෙනවා. ඔලු දෙකෙන්ම කනවා. මොකද්ද ස්වාමීනි මේ පුදුමේ කියලා විමසද්දී, අන්න අනාගතයේදී සුදුසාට සුදුසු තැන නොදීම නිසා දෙපැත්තෙම කණ්ඩ පටන් ගන්නවා. අද ඒකයි මේ රටේ වෙලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ කාගේවත් ගුණ නැසුවෙන්නේ. ගුණ මකුකම නම් ඒක නින්දිත වැඩක්. ඒක බාලයාගේ වැඩක්, මෝඩයාගේ වැඩක්. මෝඩයා බාලයා නිතරම අනුන්ගේ ගුණේ නසනවා. ගුණේ නසන ගතිය වැඩිපුරම තියෙන කපුටට. බලන්න ලස්සනට අතුගාලා තියෙද්දී ඇවිදින් කුණු ටික ඔක්කොම අවුස්සනවා. මේ කපුටගේ ගතිය. ඒකට පාලියෙන් කියනවා දන්සී කියලා. දන්සී කියන්නේ අවුස්සන ගතිය. අපේ සමාජෙත් මෝඩයෝ ඉන්නවා. කාගේ හරි ගුණ වර්ණනාව කරද්දී ඒක අහගෙන ඉන්න බෑ. ඉවසීම නැහැ. එතනට කඩා පැනලා උඹලා මොනවද දන්නේ? ඒක මේමයි අරමයි. අම්මා මේමයි තාත්තා මේමයි. සමහර විට කුලය ගැන, ජාතිය ගැන, විවිධ දේ ගැන අවුස්සලා එතනදී ගුණේ නසනවා. මේක තමයි බාලයාගේ ස්වභාවය. අසත්පුරුෂයාගේ ගතිය ඕකයි. සත්පුරුෂයෙක් නම් එහෙම නෙමෙයි. වැරදි 99 තිබුණා. එක ගුණයක් තිබේ නම් ඒකයි උලුප්පල පෙන්නන්නේ. ඒක තමයි වියයුත්ත. බුදුරජාණන් වහන්සේ සුදුස්සාන්ගේ සුදුසුකම් බලලා ඒ සුදුස්සාටමයි ඒ තනතුරු පිරිනමා වදාළේ. ඒ නිසාත් බේද ඇති වුණා. ඒ නිසාත් කලකෝලාල ඇති වුණා. ඒ නිසාත් සංඝයා අතර බුදුරජාණන් වහන්සේ පිළිබඳවත් වෛරයක් ඇති වුණා. බුදුහාඳුරු සතර අගතියටපත් වුණා නෙමෙයි. අද මේ රටේ තොටේ වැඩ කරන්නේ අගතියටපත් වෙලා. චන්දාගති කියනවා. මගේ කම නිසා සුදුසාට අපි සුදුසු තැන නොදී සුදුසු නැති කෙනාට මගේ කම මුල් කරගෙන ඒ පදවි තානාන්තර දෙනවා. ඒ වගේම භයාගතිය. සමහරු බය නිසා මේක නොදුන්නොත් මම ඉවරයි. මම රැකෙන්න නම් මේකට මේක දෙනවා කියලා බයට දෙනවා. තවත් සමහරින මෝඩකම නිසා සොයන්නේ බලන්නේ මොකක්වත් නැහැ. ඒ වගේ අයට ඒ තනතුරු දෙනවා. අනික එක ද්වේෂාගතිය. සමහරු පලිගන්න සුදුසාට සුදුසු තැන නෙදී වෛරයක් නිසා ඒ සුදුසාට ඒ තැන දෙන්නේ නැහැ. මේ තමයි සතර අගතිය. මේ සතර අගතියට පත් වෙච්ච තැන නම් අර කළුවර පොය වාගේ. කළුවර පොය අඳුරුයි. ජීවිත අඳුරු වෙනවා. ඒ නිසා සතර අගතියෙන් තොර වුණාම පුර පසලස්සක් පෝදා වාගේ, සඳ පිරීගෙන එනවා වාගේ, ඒ ජීවිත පිරීගෙන එනවා බැබලෙනවා. බුදුරජාණන් වහන්සේ ඒ වාගේමයි. සුදුසු තැන බලලයි සුදුසු කෙනාටයි බණ කිව්වේ. සුදුසු කෙනාටයි තනතුරක් දුන්නේ. අර දේවදත්ත හාමුදුරන් ඉල්ලීම් තිබුණා. මේ මස්සිනා කියලාවත් ඒ ඉල්ලීම් සම්මත කළේ නැහැ. ඒ නිසා තමයි වෛරය බැඳගත්තේ. ඒ නිසා තමයි පලිගන්න බැලුවේ. මෙතන සංඝ පිරිස මැද්දේදී කේසර සිංහ රාජයෙක් නාද කරනවා වාගේ බුදුරජාණන් වහන්සේ වදාළේ, ඒත දග්ගම් භික්ඛවේ මම ශාවකා නම් භික්ඛූනම් නිරෝගිවන්තානම් යදිදම් බක්කුලෝ. මානනි මගේ මේ භික්ෂු ශාවකයා අතර, භික්ෂුණීන් අතර නෙමෙයි, භික්ෂුන් වහන්සේලා අතර නිරෝගිමත් භික්ෂුව නම් මේ බක්කුල තෙරුන් වහන්සේ කියලයි උන්වහන්සේ මේ තනතුර වදාළේ. මේ තනතුර ආභරණයක් නෙමෙයි. පින්වත් මේ තනතුරු ලැබෙන්න ලැබෙන්න පාපිස්සවාගේ වෙන්න ඕන. බලන්න ගොයමට කිරි වදිද්දී ගොයම නම් පොළවට බර වෙන. ගොයම කෙලින් තියෙන්නේ නැහැ. පොළවට බර වෙනවා. ඒ වාගේ සත්පුරුෂයා බුද්ධිමත්තා මොන විදියෙ පදවි තානාන්තර ලැබුණත් උමතු වෙන්නේ නැහැ. ඒ විතරක්ද නෙමෙයි උඩින් යන්නේ නැහැ. මේ නිමිච්ච චරිත, මේ උදාර චරිත පිළිබඳ අපි විමසිල්ලෙන් බලන්න වටිනවා. මේ වාගේ චරිතයක් ඇසීම නිසා රෝගීව අපේ ගෙදර ඉන්න නෑයෝ ඉන්නවා. පිට කෙසේ වුවත් අපේ නිවස ඇතුලේ ඉන්න ලෙඩ වෙච්ච අය, ඒ අයට උපස්ථාන කරන්න පුළුවන් නම්, ඔය උණු වතුරෙන් ටිකක් තවන්න පුළුවන් නම්, වයසට ගිය අයගේ කකුල් දෙක තෙල් ටිකක් ගහන්න පුළුවන් නම්, පින්වත්නි මොනතරම් පිනක්ද කියලා සිතන්න. නිකරුණේ නාස්ති කරන ධනෙ ලෙඩාට අවශ්‍ය කරන පෝෂණීය දෙයක් ගෙනත් දෙන්න පුළුවන් නම් ඒවා සංසාරෙට පස්සෙන් එනවාමයි. පින්වත්නි ඒවල විපාක සැපමයි. කොහේ ගියත් කොතන ගියත් අඩුවක් නැතු උපදින්න පුළුවනි. දරුණු රෝගාබාධ එන්නේ නැහැ. දරුණු විදියට ලෙඩ වෙන්නේ නැහැ. දැන් බලන්න මොන තරම් නම් මේ රටේ ලෙඩද කියලා බලන්න. ළමා රෝහලට ගියත්
මහරෝවාලට ගියත් පිළිකාරෝවාලට ගියත් දැන් මේ දවස්වල ළමහරෝවාලේ ළමයින්ට ඇඳන් නැහැ. දවල් කාලේ ඇඳේ දරුවෝ 5 දෙනෙක් පමණ. රැවෙද්දි පැදුර දාගෙන බිමයි. මේ ඈත පිටිසර නෙමෙයි. මේ කොළඹමයි මේක වෙන්නේ. ඒ නිසා අපි නිරන්තරයෙන් සිතන්න වටින්නවා. ලෙඩකට සලකන එක උතුම් පින්කමක් කොට සලකන්න. බුදුරජාණන් වහන්සේ 45 අවුරුද්දක්ම ඔබට අපට බණ කිව්වේ මෙන්න මේ සැනසෙල්ල ලබන්නයි. ඒ නිසා ආරෝග්‍ය පරමාලාභ. ලොකුම ලාභේ නිරෝගිකම. ඒ නිරෝගිකම නිකන් ලැබෙනව නෙමෙයි. ඒ නිසා ලෙඩකට උපස්ථාන මනාව අවංකව අල්ලාස් බලාපොරොත්තු වෙන්නේ මේ. චක්කුපාල චරිතය බැලුවොත් රහත් වෙනකොට අඳ වුනේ මොකද? තරුණ කෙල්ලෙකුගෙන් අල්ලස් සිල්ලුවා. මොකද ඉල්ලපු අල්ලස? Taman ළඟට එන්න කිව්වා. ඒ තරුණයා කිව්වේ මොකද? S2 සනීප වුණොත් මාව ඔබ ගන්න කිව්වා. ඒ කාන්තාවට S පෙනීම ආවට පස්සේ කාන්තාව වංචාව කළා. මම මෙච්චර ලස්සන කෙනෙක් මේ වේදා වයසයි. මම මොකටද මෙයාට වැඩ කරන්නේ? ඒ නිසා S2 පේන්නේ නැහැ කිව්වා. පේන්නේ නැත්තම් පින්වතිය තව වේදකමක් තියනවා කියලා. S2 කුණු වෙන බේතක් තියලා බැන්දා. නරක සිතින් කළේ. ඒකයි ධම්මපදයේ පළවෙනි ගාථාවට ගත්තේ. බලන්න නරක සිතින් කළ නිසා රහත් වෙනවත් එක්කම S2ම අන්ධ වුණා. ලෙඩ්ඩු එක්ක සෙල්ලම් කරන්න එපා. රවට්ටන්න එපා. අසවල් බේත අරන් දෙන්න අසවල් වෙලාවට එන්න කියලා. ඒ ලෙඩත් නිකන් වියදම් කරගෙන යනවා බලාපොරොත්තු වෙයි. යනකොට ඒ බේත ලැබෙන්නේ නැත්තම් ඒ දෙන්නම් කියපු කෙනා දකින්න නැත්තම් එතනදී වේදනාවක් එනවා. ඒ නිසා ලෙඩ්ඩු එක්ක සෙල්ලම් කරන්න හොඳ නැහැ. අසරණ වෙච්ච වෙලාව, අනාථ වෙච්ච වෙලාව. බුද්ධ චරිතෙ පෙන්වන්නේ අසරණ සරණයි, අනාථ නාථයි. මේ තරුණ දුවලා පුතාලා සිතන්න. නිකරුණේ ධනේ නාස්ති කරනවට වඩා ඔය බේත් ටිකක් අරන් දෙන්න පුළුවන් නම්, පුංචි දරුවන්ට කෑම ටිකක් රෝවලට ගේන් දෙන්න පුළුවන් නම් මොනතරම් උතුම්ද කියලා සිතන්න. මේවා තමයි උසස් මනසක් තියෙන පුද්ගලයෝ විසින් කළ යුතුව තිබෙන. මොකද ජීවිතය අනියතයි, මරණය නියතයි. මොන මොහොතේ මැරේද කියන්න බෑ. මැරෙන්න කලින් අර ඉසගිනි ගත්ත කෙනා ඉසගින්න නිවන් දඟලන්නක් මෙන් ලදලද අවස්ථාවලදී පින් කරගත්තොත් ඒක පුණ්‍ය නිදානයක් වෙනවා. මොනතරම් අපි නිදාන කළත්, මොනතරම් ධනෙ දීපල එකතු කළත් ඒ කිසි දෙයක් මගේ නෙමෙයි. ඒ සියල්ල මම තියලා යන්නේ. එක්ක මාව දාලා ඒව යනවා, නැත්නම් ඒව දාලා මං යනවා. මේ දෙකෙන් එකක් ඒකාන්තයි. ඒ නිසා තමයි පඤ්ඤාවන්තස්සායන් ධම්ම. මානනි බුද්ධිමතාටයි බුද්ධාගම. බුද්ධියෙන් තොර කෙනෙකුට නෙමෙයි. ඒ නිසා නුවණ පාවිච්චි කොට මේ බඳු උදාර කටයුතු වලට සිත යොමු කරන්න. අපේ තරුණ පරපුරටම සිත නැමේවා කියලා අපි පතන්නේ. ඖෂධ ටිකක් පැල කරමු. තව ගස් ටිකක් ඉටවමු. පරිසරේ රැකගමු. නිරෝගීකම ඇති කරමු. එසේ කළොත් රටම සැනසෙනවා. ඒ නිසා ඒ පිනත් ඔබේ සංසාරයට සැප පිණිස පවතිනවා. බලන්න මාලිගා දෙකකයි එක දරුවා ජීවත් වුනේ. අම්මලා දෙන්න තාත්තලා දෙන්න. දෙන්න තියෙන සැප සියල්ල දුන්නා. මොනතරම් සුරතල් ජීවිතයක්ද? සියල්ලම ලැබුණා. එක දවසට එක ඇඳුමයි කිව්වම මොනතරම් වාසනාවක්ද කියලා ඉතින්. මේවා නිකන් ලැබුණා නෙමෙයි. මේවා තමයි පුණ්‍ය නිදාන. ඔන්න වපුරපු දේවල් අස්සන්. කල්යාණකාරී කල්යාණං. හොඳ වැඩ කරපු නිසා ඒකේ විපාකයි මේ සැප දුන්නේ. එහෙමනම් මේ රාත්‍රියේ ධර්මාසනෙ සවන් දුන්නු ඔබත් ලෙඩෙක් නම් මේ ලෙඩ නිකන් වුණා නෙමෙයි. සංසාරේ කරපු අකුසල කර්ම. දැන්වත් අපි මේකෙන් මිදෙන්න ඕන. ඒ නිසා කළ යුතු දේ නම් සිල්වත් ජීවිතයක්, ගුණවත් ජීවිතයක්. අහිංසක අසරණ කෙනෙකුට උපකාර කරන ජීවිතයක්. ලෙඩෙක් දැක්කම ආක නොබලා පුළුවන් තම ශක්ති ප්‍රමාණයෙන් උදව්වක් උපකාරයක් කළොත් සංසාරේ මෙබඳු දුක් අපිට ඇති වෙන්නේ නැහැ. නිරෝගීකම ලැබුණොත් පාරමී පුරන්න පුළුවන්. භාවනා කරන්න පුළුවන්. දෙමාපිය උපස්ථාන කරන්න පුළුවන්. වාඩි වෙලා ඉන්න පුළුවන්. ලෙඩ වුණොත් අඩියක් තියාගන්න බෑ. ඇවිද ගන්න බෑ. මොන තරම් දුකක් විඳිනවද බලන්න. ඒ නිසා නිරෝගී සැප පතන අය අසරණයන්ට උදව් කරමින් සිල්වත් ගුණවත් ජීවිතයක් ගතකොළොත් මෙලව ජයගෙන, පරලව ජයගෙන, සසර ජයගෙන, කෙලෙස් ජයගෙන, මායාව ජයගෙන, බක්කුල මහරහතන් වහන්සේ සේම අපිටත් උතුම් නිවනින් සැනසෙන්න පුළුවන්.
එමනම් ධර්මාසනෙට සවන් දුන් ඔබ සෑම දෙනාට අනන්ත බුදුගුණ බලයෙන් නිරෝගී සුව දිගාසිරිම වේවා. සියලු සැප සම්පත් ලැබිලා අවසාන දුතුම් නිවන් සුව පිණිසත් මේ පින පවතිවා. දෙවියොත් මේ පින් බෙලෙන් නිවන් දක්ිත්වා කියලා පින් දෙමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. අනන්ත බුදු ගුණ බලයෙන් සැමටම සිත සාන්තිය සනසිල්ලම උදා වේවා. සිරස FM ධර්මාසනය වැඩම කොට වදාළ පූජ්‍යපාද බොරැල්ලේ කෝවිද ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා. හෙටත් ධර්මාසනයෙන් බුදුබණ අහන්න අදත් රාත්‍රී 10:30 සිට උදැස්සන 6 දක්වා සිරස පිරිත්ම ශ්‍රවණය කරන්න. ඔබ හැමට තෙරුවන් සරණයි.